සුබ දවසක් වේවා ආදරම් මෙතාත්ති පුතේදුවේ. මගේ ජීවිතය තුළ මං හරිම ආසකරා පුංචි ස්වාමි කෙනෙක් කාලේ ඉඳලම මිනිස්සුන්ගේ දායකත්වයන් තුළ දෙව්මැදුරක් ගොඩනගන්න. එනිසා මම ඉස්සල්ලාම ස්වාමි වෙලා බුන්නක් කරයට ගියාම පඩි ස්වාමි කාලේ පල්ලිය තමයි ලස්සන්ට හදාගන්න උත්සාහ කරේ. පල්ියේ හැදුව පල්ලියේ කොටුව හැදුව කුරුස පල්ලියක් මේ මොහො යේද කල්වාරයක් හැදුව ඒට පසේකේ පල්ලියක් හදන්න අත්තිවාර්මත් දැම්ම දාලා උඩට උත්සගත්තා. මේ අවුරුදු තුනක් ඇතුලේ අම්මේ තාර්්‍යපුතයේදුවේ මට ඕන වනා ස්වාමින් වහන්සේ තුළ ප්‍රතිචාරයක් දෙන්න ගමකට පල්ලියක් ලස්සනට තියෙන්න්නට ඕනේ. ගමක පල්ලිය සුවිශේෂී තැන. ඒ මයි රත්ා නම්මේ තාත්්‍යපුතේද වේ ඉස්සර තමයි මේ මොහොත් පල්ලිය කියන තැන කන් දස්ශ්‍රානයක් වුණා. ඒක තමයි ඉහලම තැන ඒකෙ ෆසා් දෙක ඕපපුව තමයි ඉහළම තැන කුරුසේ තමයි උඩින්ම තිබුණේ. ඒනිසා මිනිස්සු ඒක වටේ තමයි එකතු වනේ. නමුත් මේ අවාසනාවකට දැන් මේක පොඩ්ඩ පොඩ්ඩ ඇත්වෙලා ඇත්වෙලා ගිහිල්ලා මේ පල්ලිය කියන තැන කේන්දස්්‍රානය නැමේ. පල්ලිය කියන තැන යාඥාවේ ගෘහය කියනෙන නැමි මිනිස්සු කියනවා පල්ලියේ නමේ යාඥා කරන්නේ අපේ ගෙදර යාඥා කරනවා එනිසා ඕගොල්ලොත් එන්න අපේ ගෙදර. එසැම් ප්‍රාමීටින් සොක්කොම තියන්නට යන්නේ කොහේද යාඥා කරන්නට යන්නේ කොහද ගෙදර. න ඔබ අරගෙන බැලුවොත් පල්ලියක් හදල තියෙන්න්න විදිේ කොහොමද. කතික් ස්ටයිල්ලෙකට නත්තම් උඩිදුදර පල්නට එන්න මේ එන්න ජීක උඩට උත්සන්න. එන්ස මේ පල්ලිය කියන තැන සුවිශේෂි තලන්. ගමේ මිනිස්සු එකතු වෙලා හදන තලන්. ගමේ මිනිසුන්ගේ දායකත්තුවේ ලබච්ච තරන්. දෙන් වහන්සගේ අවසරේ ලබච්ච තලන්. දෙන් වහන්සේ කැමැති තැනක් තමයි පල්ලිය දෙව් මැදුර කියනද. නමුත් අපි අද ගොඩක් වෙලාවට දෙව්මැදුර කියනද අලංකාර කරන්නේ නැහැ. ලස්සන කරන්නේ නැහැ. ඉනිසා මේ සිතුවිලිත් එක්ක මම ජීවත්වේදී මේ හගයි පොත කියවන්නට හග මොහොතේදී මොලවද කියන්නේ. ඊට වඩාදිවන් වහන්සේ වෙනස් දෙයක් ඉල්ලනවා. මිනිස්සුන්ගේ නිල්ලනොව වෙනස් දෙයක්. එනිසා අපිට මේ වෙනස දන්නේ නැහැ මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. එනිසා අපි ඔහේ මොහොතේදී පල්ලිය කියන දේට සම්බන්ධතාවය අඩු කරලදාලා. පල්ලියත් එක්ක යන සම්මන්ධතාවේ අඩුවෙලා ගියා. එතුකොඩ මොකද වුණනි. අපේ දායකත්වේ නතුවගියා අපේ පැවැත්ම නැතුවගිය නමුතු බාදිය අනාදී අරගන්න බැලුව ොත්කාරය ගමේ හැම කෙනෙක් එකතුවෙලා ගොඩ නැගුවේ පල්ලියයේ ස්විශේෂත්වය වැඩිවෙන්න. ඒනිසා බොල්දරම්ටික දැම්මා ඒ ඇතින හැඩතදටික ඒ ඇතුලෙතියන පින්තාාරුවේ ඇතුලෙතින උස්ස ඒ ඇතුලෙතින දිග පල්ල. පොල්ලොව මේ ඔක්කොම අරගන්න බැලුවොත් කොහේවත් ගයක් තිබුණ නහැ. පල්ලියතරම් අලංකාර, පල්ියතරම් මාබල්ති විි්චතනා. පල්ලියතරම් ටයිල් තිබි්චතනා, පල්ලියතරම් කැටයම් තිබච්චතනම්. වෙන කොහෙවත් තිබුණේ නැහැ. එන් සම්ම තාර්්‍යපුතියදුවේ දැම් මේ මනුස්්‍යයාගේ ජීවිතයේ දියුණ වෙනවා දියුණ වෙනවා දියුණු වෙනවායි කියනකොට මෙන්න මේ පල්ලියතිීන අලංකාරත්වයට වඩා. පුංචි අහංකාරකමක් එෙනවා අපේගේ ලස්සන වෙන්නට ඕනේ. අපේ භූමිය උඩට වෙන්නට ඕනේ. අපේගේ උඩනගින්නට ඕනේ, ඉහල තැනකතියන්නට ඕනේ. මේ මානසි කත්වය පුොඩ්ඩ පොඩ්ඩ ආවයනිසා. පල්ලිය කියන දේට උදව් කරනවද මගේගේ හදනවද. පල්ලිය කොටුවලස්සන කරනවද වත්ත ලස්සන කරනවාද මගේගේ වත්ත ලස්සන කරනවාද. මේ වගේ තර්ක විතර්ක කරලා සමහර වෙලාවට අපි පල්ලියට උදව් කරන එක නතර කරලා දැම්මා. දිී මං ඔබට ආරාධනා කරන්ඩ අයි යන්නේ. ඔබේ මිනිසමේ ඔබේ පල්ලියට උදව් කරන්න. ඔබේ මිස්සමේ ඔබේ පල්ලිය සවිශේෂී තැනක් කරගන්න. ඔබේ මිනිසමේ ඔබේ පල්ලිය ඒ දෙවන් වහන්සර පසන්න බලගතු තැනක් කරගන්න ඇයිඒ ඒක ඇතුලෙරින් ඔබට ලැබෙන්න්නට යන වාසනාව ඒක ඒතුළ ඔොබට ලබෙන්නට යන ආශිර්වාදය ඒමහත්්‍යයා. එතින් එහනන් ම යක්ඥා කරනවා මේ දවස පටන් හෙට දවස වෙන කොට ඔබත් එක බෙදාගන්නට යනවා. එහනන් අපි බලමු. කොහෝමද පල්ලියයේ දායකත්වයට අපි සහම්භාගද වෙනකොට ඔබේ මගේ ජීවිතය ඉහළ පහල යන්නේ කොහොමද කියලා ජෙසුපිහිටයි.